අයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය. හයවැනි පරිච්චේදේ පළවෙනි කොටස සමත විපස්සනා භාවනා පිළිබඳවයි. හයවැනි පරිච්චේදේ කතා කරන්නේ අපි මෙතනදී මේ කොටසේදී හැඳින්වීමක් තමයි සිදු කරගන්නේ. සමත භාවනාව පිළිබඳවත් ඒ වගේම විදර්ශනා භාවනාව විපස්සනා භාවනාව පිළිබඳවත් මෙතනදී අපි හැඳින්වීමක් සිදු කරගනු ලබනවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ඔබට පුළුවන් අපේ නාලිකාවේ දාන දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර විභාගය ආදී සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ කරුණු බොහොමයක් ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පාඩම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. පහතින් ලින්ක් එක පාවිච්චි කරන්නටත් පුළුවන්. ඒ වගේම අපේ මේ වගේ ලෝගෝ එක සහිතව මේ වීඩියෝ එකේ යටින් අපේ නාලිකාවේ ලාංඡනය වෙట్లా තියෙනවා. එතන ක්ලික් කළාට පස්සේ අපේ නාලිකාවට යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කරුණු ටිකත් මතක තියාගෙන අපි බලමු සමත විපස්සනා භාවනා කියන පාඩමට අදාළ තොරතුරු පළවෙනි කොටසේ මොනවද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. මිනිස් සිත මොහොතක් පාසා ලෝභ, ද්වේෂ, මෝහ යන කෙලෙස් වලින් කිලිටු බවට පත්වේ. හැම මිනිසෙකුගේම සිත හැම නිතරම ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන්ගෙන් කිලිටි වෙනවා. අපේ හිත කිලිටි වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් නිසා. ඉතින් එහෙම කිලිටි භාවයට පත්වෙන සිත නුවණැති පුද්ගලයා කල්යාණ මිත්‍ර ආශ්‍රයද ලබාගෙන ප්‍රථමයෙන් ස්වකීය බාහිර ජීවන රටාව පිරිසිදු කර ගැනීමට උත්සාහ ගනී. මේ කියපු ලෝභ, දෝෂ, මෝහ කියන අකුසලයන්ගෙන් කිලිටි වෙන හිත නුවණ තියෙන පුද්ගලයා ඥානවන්තයා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයද ලබාගෙන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයත් ලබාගෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශ්‍රයත් ලබාගෙන පළවෙනියටම කරන්නේ තමන්ගේ බාහිර ජීවන රටාව පිරිසිදු කරගන්න එක. තමන් ජීවත් වෙන ආකාරයේ ජීවත් වීම සඳහා අනුගමනය කරන ජීවනෝපායන් මේ වගේ අයහපත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන සත්පුරුෂ නුවණැති පුද්ගලයෝ කරන්නේ පළවෙනියටම තමන්ගේ බාහිර ජීවන රටාව පිරිසිදු කරගන්න එක. බාහිර ජීවන රටාව කියලා කිව්වේ හිත, කය, වචනය කියන මේ තුන්දොරට අමතරව බාහිරෙන් අපි කරන අකුසල ධර්ම, ඒ වගේම කායිකව සිද්ධ කරන අකුසල ධර්ම. කය හා වචනය සංවර කර ගැනීමෙන්, හික්මවා ගැනීමෙන් බාහිර සමාජයෙන් පැමිණෙන දුක් ගැහැට ඉවත් කර ගනි. කය සහ වචනය සංවර කරගත්තට පස්සේ සමාජයෙන් පැමිණෙන දුක් ගැහැට මගහරවා ගන්න පුළුවන්කම තියෙනවා. කයත් වචනයත්. කය වචනය අපි මේ භාවනාව ගැන කතා කරන්න සූදානම් වෙන්නේ ඊට කලින් මේ සංවරකම ඇති කරගන්න එක පිළිබඳව. දොරටු තුනේම සංවරය ඇති කරගෙන ලබා ගන්න තත්ත්වයක් තමයි නිර්වාණය කියන්නේ. එතකොට විශේෂයෙන්ම කය වචනය දෙකේ සංවරකමක් ඇති කරගන්නවා. එක් සංවරකම ඇති කරගෙන හික්මීමක් ඇති කරගන්නවා. ඒ හික්මීම ඇති කරගත්තම බාහිර සමාජයෙන් පැමිණෙන දුක් හැට ගොඩක් අපේ ජීවිතයෙන් ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රිත සමාජය තුළ ප්‍රියජනක බවට පත්වෙයි. මේ විදිහට කය වචනේ දෙක සංවර කරගත්තම ආශ්‍රය කරන සමාජයේ ප්‍රිය අය බවට පත්වෙන්නට පුළුවන්. කවුරුත් අගේ කරන, කවුරුත් ප්‍රිය කරන, ප්‍රියමනාප කෙනෙක් බවටත් පත්වෙන්න පුළුවන් කයත් වචනයත් කියන දෙකම සංවර කරගත්තට පස්සේ. කය සංවර කරගෙන වචනේ සංවර කරගත්තම එහෙම හැම කෙනාගේම ප්‍රසංසා ලබන තත්ත්වයට පත්වෙන්න පුළුවන්. හෙතෙම තවදුරටත් ඉදිරියටද පියවරක් තබා සිත හික්මවා ගැනීමටද ක්‍රියා කරයි. අපි මෙතෙක් වෙලා කතා කළේ කය වචනේ හික්මවා ගනිමින් බාහිර ජීවන රටාව පිරිසිදු කරගන්නවා කියලා සඳහන් කළේ නිර්වාණගාමී මාර්ගයේ සීල කියන කොටස. සීල කියලා කියන්නේ එහෙනම් කය හා වචනේ සංවර කර ගැනීම, හික්මවා ගැනීම. මේ කය වචනේ දෙක සංවර කරගෙන සීලවන්තයෙක් වුණාම බාහිර සමාජයෙන් පැමිණෙන දුක් ගැහැට ඉවත් කරගන්න පුළුවන්. ආශ්‍රිත සමාජය තුළ, ආශ්‍රය කරන සමාජය තුළ
ප්‍රියජනක කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. කය සහ වචනය දෙකේ සංවරකම, කයෙන් සිදුවෙන අකුසල ධර්ම තුනක්, වචනයෙන් සිද්ධ වෙන අකුසල ධර්ම හතරක් කියන මේ අකුසල ධර්ම දස අකුසල් වලින් හතක්ම කය වචනය කියන දෙක සංවර වෙනවත් එක්ක අපේ සංවර භාවයට පත් වෙනවා, දුරු වෙනවා. එහෙම කය වචනය දෙක සංවර කරගන්න පුද්ගලයා ඊළඟට යොමු වෙන අවස්ථාව තමයි හෙතෙම තවදුරටත් ඉදිරියටද පියවරක් තබා සිත ඉක්මවා ගැනීමටද ක්‍රියා කරයි. කය වචනය දෙක සංවර කරගෙන හිත ඊළඟ දොරටුව, කය වචනේ හිත, හිත තමයි ඊළඟ දොරටුව. මේ දොරටුව හික්මවා ගන්නටත් පුද්ගලයා විසින් කටයුතු සිදු කරනවා. සිතට නැග එන රාගාදී අකුසල සිතිවිලි මැඩ පවත්වා කුසල සිතිවිලි වැඩීමේ එම ක්‍රියාමාර්ගය භාවනා නමින් හැඳින්වේ. අපි නැවත වතාවක් බලමු. පුද්ගලයා තවදුරටත් ඉදිරියටද පියවරක් තබා සිත හික්මවා ගැනීමට ක්‍රියා කරයි. පුද්ගලයා හිත හික්මවා ගැනීමට ක්‍රියා කරනවා. මේ දෙකම එකට සම්බන්ධ කරලා බැලුවම සිත හික්මවා ගැනීමට ක්‍රියා කරයි. ද කියන එක අයින් කළාට පස්සේ අපිට පේනවා සිත හික්මවා ගැනීමට ක්‍රියා කරයි. සිතට නැගෙන රාගාදී අකුසල සිතිවිලි මැඩ පවත්වා කුසල සිතිවිලි වැඩීමේ එම ක්‍රියාමාර්ගය භාවනා නමින් හැඳින්වේ. භාවනා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න, භාවනා කියන පාඩමට අදාළව අපි බලමු පහුගිය අවුරුදු වල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා බලා ගන්නටත් පුළුවන්. ඉතින් දෙවනි කොටසේදී ප්‍රශ්න පත්‍රයේ පළවෙනියටම පස්වෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා 2013 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ සිත එකඟ කිරීම සඳහා ආස්වාස් ප්‍රාස්වාස් දෙක යෝග්‍ය අරමුණක් කරගත් භාවනාව නම් කරන්න. මේ භාවනා පාඩම තාම අපිට මේ තොරතුරු හම්බ වුණේ නැහැ, ඉදිරියට හම්බ වෙනවා. ඉතින් මේ අහන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව. සමත භාවනාවේම එක කර්මස්ථානයක් තමයි අනුස්සතිවල ආනාපාන සති කියන අනුස්සතිය. ඉතින් ඒකින් තමයි ප්‍රශ්නය අහලා තියෙන සම්මා ඊළඟ ප්‍රශ්නේ ලකුණු 4ක ප්‍රශ්නයක්. සම්මා සති සම්මා සමාධි අංග උපයෝගී වන භාවනාවේ නම ලියා එම භාවනාව හඳුන්වන්න. මේ විදර්ශනා භාවනාව සම්බන්ධව උගන්වන ඉගැන්වීම. අෂ්ට සමාපatti නම් වශයෙන් දක්වන්න. අෂ්ට සමාපatti ලකුණු 6ක ප්‍රශ්නයක්. ඒ කරුණ වශයෙන් දැක්විය යුතුයි. එතකොට නම් වශයෙන් දක්වන්න කියලා තියෙනවා. විස්තර කරන්නට නෙමෙයි, නම් වශයෙන් නිවැරදිව ඒක ඉදිරිපත් කළාම ලකුණු 6ක් හම්බ වෙනවා. භාවනාව මගින් ඊ ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නය. භාවනාව මගින් චිත්ත ඒකාග්‍රතාව සිතේ එකඟකම ඇති කර ගැනීම නිසා සිස්ස ජීවිතයකට ලැබෙන යහපත දක්වන්න. භාවනාව මගින් චිත්ත ඒකාග්‍රතාව සිතේ එකඟකම ඇති කරගත්තම සිස්ස ජීවිතයට සැලසෙන්නා වූ යහපත පිළිබඳවයි අහන්නේ. ඉතින් හැම කොටසකින්ම එක ප්‍රශ්නය ගානේ හරි තෝරගත යුතු වෙනවා. උපදෙස් දීලා තියෙන විදිහට මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් තුනකින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. එතකොට දෙවනි කොටසේ ඔබට පේනවා ඇති දෙවනි කොටසේ තියෙන්නේ ප්‍රශ්න දෙකයි. 6 වෙනි ප්‍රශ්නේ අභිධර්මයෙන් අහන ප්‍රශ්නේ, මේ කොටසේදී භාවනාවෙන් අහලා තියෙන ප්‍රශ්නේ කියන දෙක. එතකොට මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම තෝරා ගන්න වෙනවා. අනිත් අවුරුදු වෙලත් ඒ විදිහටම මේ භාවනාව සම්බන්ධ කරගෙන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. මේකෙත් 5 වෙනි ප්‍රශ්නේ 2016-2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය තමයි මේක. ලකුණු 2 ප්‍රශ්නේ පළවෙනියටම හම්බ වෙන්නේ සමත භාවනාව සඳහා උපයෝගී කරගන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දෙක නම් කරන්න කියලා. සමත භාවනාව සඳහා උපයෝගී කරගන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දෙක නම් කරන්න කියලා.
සමත භාවනාවට අයත් කර්මස්ථාන සංඛ්‍යාව ලියා සම්බෝධි ඥානය සඳහා බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක කළ භාවනාව කුමක්දැයි පෙන්වා දෙන්න කියලා තවත් ප්‍රශ්නයක් අහනවා. සමත භාවනාව මාර්ගයෙන් ලද හැකි උසස් ප්‍රතිඵලයක් වූ පංච අභිඥා ලියා දක්වන්න. පංච අභිඥා ලියන්න කියලා කියනවා ලකුණු 6යි. මීට කලින් ප්‍රශ්න පත්‍රයේදීත් අපිට දකින්න ලැබුණා මේ වගේ කරුණු විදිහට දක්වන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකෙදි ලකුණු ගන්න හරිම ලේසි. පුංචි වේලාවක් තුල ඒ කරුණු පහක් හෝ හයක් හෝ කියන ප්‍රමාණය ඉදිරිපත් කිරීම ලිවීම පමණයි කරන්නට තියෙන්නේ. එහෙනම් අපිට කරුණු මතක තබා ගැනීම හැකියාවක් තියෙනට ඕන. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ලකුණු 8ක ප්‍රශ්නය හිත හික්මවා ගැනීමට පමණක් නොව මානසික ඒකාග්‍රතාව හා චිත්ත පාරිශුද්ධියටද භාවනාවෙන් ලැබෙන්නේ මහත් අනුබලයකි. මේ සඳහා කරුණු ගැනහැර දක්වන්න. භාවනාව ප්‍රායෝගික ජීවිතයේදී අපි පාවිච්චි කරන්න ඕන කොහොමද, ප්‍රායෝගික ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව තමයි හැම ප්‍රශ්නයකදීම භාවනාව සම්බන්ධව අහන හතරවෙනි ප්‍රශ්නයේදී අහලා තියෙන්නේ. ඒ කෙරෙහිත් අවධානය යොමු කරන්නට කියලා ඔබට මතක් කරනවා. එහෙම මතක් කරන ගමන් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ ලකුණු සම්පූර්ණ ලබා ගන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් තමයි දෙවෙනි කොටසේ තියෙන පස්වෙනි ප්‍රශ්නය භාවනාව සම්බන්ධව අහන්නේ. එහෙනම් අපි භාවනාව පිළිබඳව ඒ විදිහට කරුණු ඉගෙන ගන්නවා. ඊට අමතරව හිත හික්මවා ගැනීමට ක්‍රියා කිරීම තමයි භාවනාව කියන්නේ. හිත අකුසල ධර්ම වලින් වළක්වා ගැනීමට වෑයම් කිරීම, උත්සාහ කිරීම භාවනාව කියලා කෙටියෙන් කියන්න පුළුවන්. සීල සංවරය හුදු తాවකාලික හික්මීම කිය. සීල සංවරය කියන්නේ කායික වාචසික හුදු తాවකාලික වූ සංවරකමක් විතරයි. එයින් ලැබෙන පරිචය සිත එක් අරමුණක තබා ගැනීමේ ක්‍රියාමාර්ගය සඳහා මහෝපකාරී වෙයි. ඉස්සල්ලාම අපි අනිවාර්යයෙන්ම සීලයක පිහිටන්නට ඕන. ඒ සීලයක පිහිටීමත් එක්ක තමයි ඊළඟ තත්වයට ඔබට පත්වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කය සංවර කරගත්තම සිල්වත් වුණාම හිත සංවර කර ගැනීම හිත එක අරමුණකට ගැනීම සඳහා මහෝපකාරී වෙනවා. අනිවාර්යයෙන්ම භාවනා කරලා හිත එක අරමුණකට ගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා පළමුව කළ යුතු කාර්ය වෙන්නේත් සීලයක් ආරක්ෂා කිරීම, සීලයක් සමාදන් වීම. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ. සීලේ පිහිටන්නට යෙදුනා වූ ප්‍රඥාවන්ත වූ පුද්ගලයා චිත්තං පඤ්ඤංච භාවයක්. සිත වැඩීම, ප්‍රඥාව වැඩීම සිදු කරනු ලබනවා. ඉතින් එතකොට තමයි සමාධිය ඇති කරගෙන සමාධිය තුළින් ප්‍රඥාවට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට නිවන් මාර්ගයේ තුල භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ හිත සමාධිගත කර ගැනීම. සීලයේ තුළින් කය වචනය සංවර කරගන්නවා, භාවනාව තුළින් හිත සංවර කර ගැනීම, හිත සමාධිගත කර ගැනීම, හිත එක අරමුණකට ගැනීම තමයි සිදු කරනු ලබන්නේ. සිත වනාහි දියෙන් ගොඩගත් මසකුසේ නිතර සැලෙන්නේකි. සිත වනාහි දියෙන් ගොඩටගත් මසකුසේ නිතර සැලෙන්නේකි. පන්දනං චපලං චිත්තං කියලා කිව්වේ. දියෙන් ගොඩට ගන්නා ලද මත්සෙක් වගේ, මාළුවෙක් වගේ අපේ හිත නිතරම සැලෙනවා. එක් අරමුණක නොනැවතී විසිර පවතින්නේකි. හිත මහ පුදුම දෙයක්. ඔය විදිහට ගීත සාහිත්‍ය තුලත් හිත පිළිබඳව විවිධාකාරයේ දක්වලා තියෙනවා. ඔබට අහලා බලන්නට පුළුවන් ලස්සන ගීතයක් තියෙනවා හිත මහ පුදුම තැනක් කියලා. ඔබට YouTube එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් හිත පිළිබඳව විවිධාකාරයෙන් දේශනාවන් පවත්වලා තියෙනවා. ඒ විදිහේ විසිරුණු ස්වභාවයක් තියෙන දෙයක් තමයි හිත කියලා කියන්නේ. මේක එක අරමුණකට ගැනීම, සමාධිගත කර ගැනීම හරිම අපහසු අමාරු කාර්යයක්. බුද්ධ සම්පන්න පුද්ගලයා ජීවිතයේ වටපිටාව හා අත්දැකීම් මාර්ගයෙන් සිය සිත දෙස හැරී බැලීමට උත්සුක වේ. එහෙම සංවර නැති අසංවර හිතක් වුණත් ජීවිතයේ වටපිටාව හා අත්දැකීම් මාර්ගයෙන් තමන්ගේ හිත පිළිබඳව හැරිලා බලන්න උත්සාහවත් වෙනවා. ලෝභ දෝෂ මෝහ කියන අකුසලයන්ගේ නිරන්තරයෙන්ම කිලිටි වෙන මේ හිත පිළිබඳව අවධානය යොමු කරලා හිතේ පිළිබඳව පවතිනා වූ තත්වය තේරුම් ගන්නට වෑයම් කරන විශාල පිරිසකුත් සිටිනවා. එමගින් සිත එක් අරමුණකට නංවා ගැනීමෙන් කුසල් සිත්හි රඳවා තැබීම සමාධි නාමයෙන් ගැනේ. හොඳට බලන්න.
සිත එක් අරමුණකට නංවා ගැනීමෙන් කුසල් සිත්හි රඳවා තැබීම සමාධිනාමෙන් ගැනේ. සිත එක් අරමුණක අරමුණකට අරගෙන කුසල් සිත්වල රඳවාගෙන තබන එක තමයි සමාධි කියලා කියන්නේ. සිත එක අරමුණකට අරගෙන කුසල් සිත්වල කුසල් අරමුණකට අරගෙන ඒ කුසල් සිතේ පවත්වාගෙන සිටින එක තමයි සමාධිය කියලා කියන්නේ. අපේ හිතට එක හිතවිල්ලක් එනවා, ඊට පස්සේ නැවතත් ඒ සිතවිල්ල නැති වෙලා තවත් සිතවිල්ලක් එනවා. ඔය විදිහට ඉතාමත් වේගෙන් සිතවිලි පරිවර්තනයක් වෙනවා. ඒ අතරතුර අපිට පුළුවන් නම් සිත එක කුසල අරමුණකට අරගෙන ඒ කුසල අරමුණේම කුසල සිතවිල්ලේම පසු වෙන්නට, අන්න ඒකට තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සීල සංවරය තුළින් පිහිටුවන මූලික පදනම් මත රැඳවිය යුතු හේයින් කුසල් සිත්ති ඒකාග්‍රතාව සමාධියයි කියනු ලැබේ. සීල සංවරය තුළින් පිහිටුවන මූලික පදනම මත තමයි මේ සමාධියට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කුසල් සිත්ති ඒකාග්‍රතාවේ සමාධි, කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි, කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි කියලා, කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි කුසල් සිතේ එකඟතාවේ. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි කියලා තමයි සමාධි හඳුන්වලා තියෙන්නේ. කුසල් සිතේ එකඟ භාවයේ සමාධි. කුසල් සිතේ එකඟ භාවයේ මේක මතක තියාගන්න, ඔබට විභාගයේදී වැදගත් වෙයි. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි කියලා තමයි සමාධිය ගැන කියලා තියෙන්නේ. කුසල් සිතේ එකඟතාවේ, කුසල් සිතේ, කුසල් සිතේ කිව්වේ සීල සංවරය තුළින් ඇති කරගන්නා වූ කුසලකාමී ස්වභාවේ. එහෙම ඇති කරගත්ත සංවරය අවසානයේදී චිත්ත සමාධියක් බවට, සිතේ එකඟ භාවයක් බවට, ඒකාග්‍රතාවයක් බවට පත් කරගන්නවා. බාහිර ආධ්‍යාත්මික ලෝකයේ අරමුණු කොටගෙන සිත දෙස බැලීම නම් වන මේ භාවනාව සමත විපස්සනා යනුවෙන් දෙවදෑරුම් කොට දැක්වේ. භාවනාවේ කොටස් දෙකක් තියෙනවා, සමත විපස්සනා කියලා. ඉතින් අපිට මේ කොටසේදී සාකච්ඡා කරන්න තියෙන්නේ සමත විපස්සනා කියන කොටස් දෙක පිළිබඳව. සමත භාවනාවයි විපස්සනා භාවනාවයි කියලා කොටස් දෙකක් තියෙනවා භාවනාවේ. බාහිර හා ආධ්‍යාත්මික ලෝකයේ අරමුණු කොටගෙන සිත දෙස බැලීම නම් වන මේ භාවනාව, බාහිර ලෝකයත් ආධ්‍යාත්මික ලෝකයත් අරමුණු කරගෙන හිත දිහා බලන එක තමයි භාවනාව කියන්නේ. බාහිර හා ආධ්‍යාත්මික ලෝකයේ අරමුණු කරගෙන සිත දෙස බැලීම භාවනාව කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම බලන භාවනාව කොටස් දෙකක් තියෙනවා, සමත සහ විපස්සනා. සමාධි භාවනාව කියලත් කියනවා, විදර්ශනා භාවනාව කියලත් කියනවා. යනුවෙන් දෙවදෑරුම් කොට හැඳින්වේ. විමුක්තිගාමී මාර්ගයෙහි දෙවන පියවර වන සමාධිය සමතය මාර්ගයෙන් ලබා ගන්නා අතර බෞද්ධ භාවනා ක්‍රමයෙන්ම සාක්ෂාත් කරයුතු ප්‍රඥාවබෝධය විපස්සනාව මගින් ලබාගත යුත්තේ වේ. විමුක්තිගාමී මාර්ගයේ දෙවන පියවර තමයි සමාධිය. පළවෙනි පියවර සීලය, දෙවනි පියවර සමාධිය, තුන්වෙනි පියවර ප්‍රඥාව වෙනවා. සීල සමාධි ප්‍රඥා අපි මේ වෙද්දී පිළිබඳව දන්නවා. ඉතින් සමතය මාර්ගයෙන් ලබා ගන්න අතර සමාධිය ලබාගන්නේ සමත භාවනාවෙන්. සමත භාවනාවෙන් සමාධිය ඇති කරගන්නවා අතර බෞද්ධ භාවනා ක්‍රමයෙන්ම සාක්ෂාත් කටයුතු වූ බෞද්ධ භාවනා ක්‍රමයෙන්ම තමයි විදර්ශනාව පහළ කරගත යුතු වෙන්නේ. විදර්ශනාව පහළ කරගන්න වෙන්නේ බෞද්ධ භාවනා ක්‍රමයෙන්. බෞද්ධ භාවනා, එහෙම නැත්නම් විදර්ශනා භාවනාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් තිබුණේ නැහැ. එහෙනම් සමාධිගත කරගන්නට විවිධාකාරයේ ධ්‍යාන ලබා ගන්නට සමාධි භාවනාවට, සමත භාවනාවට පුළුවන්. ඒ වුණත් ප්‍රඥාවන් පහළ කරගෙන ප්‍රඥාවෙන් ලෝකයේ දිහා බැලීමේ හැකියාව තියෙන්නේ
විපස්සනාව එහෙම නැත්නම් විදර්ශනාව ප්‍රගුණ කිරීම තුළින්. විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ත්‍රිලක්ෂණයට අනුව ලෝකේ දිහා දකින එක, ලෝකේ දිහා බලන එක, අපේ හිතත් එවැගේම බාහිර සියල්ලක්මත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තත්වයට පත් වෙනවා කියලා දකින එක තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි මේ කතා කළේ භාවනාවට කලින් සීලය ප්‍රගුණ කරලා ඊට අමතරව සිත සමාධිගත කර ගැනීම සඳහා කුසල් අරමුණු වල කරා යොමු කර ගැනීම සඳහා සමාධි භාවනාවට යොමු වෙන ආකාරයත්, සමාධි භාවනාවෙන් ඒකාග්‍රතාවයට පත් කර ගන්නා වූ හිත ප්‍රඥාව කරා යොමු කරලා බෞද්ධ භාවනා මාර්ගයේ ඔස්සේ ත්‍රිලක්ෂණය දැකලා නිර්වාණ අවබෝධයට ගමන් කරන ආකාරය පිළිබඳව අපි මේ භාවනාව සමත විපස්සනා භාවනා දෙක හැඳින්වීම පිළිබඳ මූලික කරුණු ටික සාකච්ඡා කරන්නට යෙදුණි. එහෙමනම් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමත භාවනාව. ඊට පස්සේ අපි කොටසින් කතා කරනවා තුන්වෙනි කොටසෙන් විපස්සනා භාවනාව පිළිබඳව. එහෙමනම් හරිම ලේසි පහසු ප්‍රශ්නයක් මේක. බෞද්ධ දුවදරුවන් විදිහට ඔබ මේක ප්‍රගුණ කළ යුතුත් වෙනවා, ප්‍රගුණ කර තිබීමත් වැදගත් වෙනවා භාවනා කිරීම. ඒ වගේම දුවදරුවන්ට අමතරව වැඩිහිටියන්ටත් ගොඩක් වැදගත් වෙන භාවනාවක්, එහෙම නැත්නම් උපදේශයන් රාශියක් තමයි මේ තුල අන්තර්ගත වුණේ. දහම්පාසල අවසාන විභාගයට අදාළ පාඩම් ප්‍රශ්නෝත්තර අපි සාකච්ඡා කරනවා. ඉතින් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවා, සමත භාවනාවේ කොටස් දෙක මොනවද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් සමත විපස්සනා කියලා, සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. ඊට අමතරව අපින් ප්‍රශ්න අහන්න පුළුවන් සමත භාවනාව කියන්නේ මොකක්ද, භාවනා යන්නේ කියන එකේ තේරුම මොකක්ද, නිවර් මාර්ගයේ පියවර තුන මොනවද, ඒ පියවර තුනේදී ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා වූ භාවනා මොකක්ද කියලා, සමාධි කියන භාවනාංගයට අයත් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග මොනවද, ওই විදිහට විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳින් මේ පාඩම් නරඹන්න, කියවන්න, හොඳින් ඔබට විභාගයේ ජයග්‍රහණය කරන්නට ඒක අත්වැලක් වේවි, ඒක උපකාරයක් බවට පත් වේවි. එසේනම් මේ පාඩමින් සමුගන්න ඔබ හැමදෙනාටම මතක් කරනවා පහත ලින්ක් එකකින් අපේ පාඩම් සියල්ලක්ම ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වෙමු. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.